ඔබ නැවතත් එකතු වෙන්නේ උදායිරත් එක්ක. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මාබිම විශේෂාංගයට තමයි අපි ඔන්න මුලින්ම යොමු වෙන්න සූදානම් වෙන්නේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන ලංකාවේ වැඩිපුර කතාබහට ලක් නොවිච්ච කාලයක තමයි අපි මේ මාබිම විශේෂාංගය ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් මේ මාබිමත් එක්ක ඔබට පුළුවන් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න. මොකද මේ කාලේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන ගොඩක් දැනුවත්ව ඉන්න ඕනි කියලා අපි හිතනවා. ඉතින් අපි එහෙනම් යොමුමු මාබිම විශේෂාංගයට. උදායිරෙන් ඔබේ ආලින්දයට සූර්යාලෝකය අපි අරගෙනවා. හිරු එලිය වගේ ආදරයක් අරගෙනවා. මේ ඇවිල්ල ඉන්නේ උදායිරෙන් තවත් තැනකට, මාබිමට. මේ පරිසරය බැලුවාම ඔබ කල්පනා කරනු ඇති තවත් නිවසකට ඇවිල්ල ඉන්නේ කියලා. ඔහු නිවසක් තමයි. හැබැයි මෙතනින් එහාට කතා කරන දේවල් දිහා ඔබ දැක්කහම ඔබ පුදුම හිතෙයි. නිවසක් ඇතුලේ මෙහෙම කොහොමද කොළ පැහැයක් තියෙන්නේ කියලා. නිවසක් ඇතුලේ වනාන්තරයක් තියෙන්නේ කොහොමද කියලා සමහර විට ඔබ හිතයි. හරි. අපි අද මාබිමෙන් කතා කරන්නට සූදානම් වෙන්නේ විශේෂයෙන්ම අද ඉඳලා සති කිහිපයක් ඉදිරියට නිවසක් ඇතුලේ අලංකරණය පවත්වා ගන්නේ කොහොමද? නැත්නම් නිවසක් ඇතුලේ මේ ශාක වවා ගනිමින් හරි අපූරු අලංකාර පරිසරයක් හදාගන්නේ කොහොමද? මේ ඇවිල්ලා ඉන්නේ මිරිහානට. මිරිහාන කියලා කියන්නේ කොළඹනේ, නාගරික පරිසරයක් ඇතුලේ. නාගරික පරිසරයක් ඇතුලේ හරිත ප්ලාන්ට් ආකේඩ් එකට. මෙතන සිද්ධ වෙන්නේ නිවසක් ඇතුලේ කොහොමද හරිත පරිසරයක් පවත්වා ගන්නේ කියන කාරණාව. ඒ වටපිටාවත් එක්ක තමයි මෙතන පවත්වාගෙන යන්නේ. අපි මෙතන ඉඳලා අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ ඔබේ නිවසත්, ඔබේ නිවසේ අභ්‍යන්තර පරිසරයත් කොහොමද අපූරු හරිත පැහැයෙන් යුක්ත පරිසරයක් බවට පත් කරගන්නේ කියලා. ඒ පිළිබඳව මම නෙමෙයි ඔබට කියන්නේ. ඒ සඳහා හරිත ප්ලාන්ට් ආකේඩ් එකට එද්දී එතුමිය අපිත් එක්ක සම්බන්ධ වෙන එතුමිය තමයි ඉංජිනේරු රේණුකා නාවුරුන්න මහත්මිය. අයිබෝවන් සුබෝදෑසනක්. අයිබෝවන් සුබෝදෑසනක්. හරි. දැන් මෙතුමියගෙන් දැනගන්න දේවල් අනන්තයි අප්‍රමාණයි. විශේෂයෙන්ම ගෙවතු අලංකරණයට, නැත්නම් නිවසක් ඇතුලේ අලංකරණයට ආදරය කරන, ප්‍රිය කරන ඔබට වටිනා දේවල් ටිකක් තමයි මෙතනින් එහාට දැනගන්න ලැබෙන්නේ. රේණුකා මහත්මිය, මුලින්ම දැනගන්න කැමති කාරණා තියෙනවා ගොඩක් අහන්න. ඊට කලින් ඇයි ඇත්තටම අපි ශාකවලට, පරිසරයට ආදරය කරන්න ඕනේ? මේ ජීවය අපේ පවතින මූලිකම සාධකයක්, මූලිකම උපකාරයක් අපිට ලබා දෙන්නේ ශාක තුනෙන්. ඒක නිසා අපි ශාක කියන්නේ අපේ ජීවිතේ එක කොටසක්. ඒ නිසාම අන්න ඒ පරිසරයට ආදරය කරන, ඒකට ප්‍රිය කරන ඔබව සොයාගෙන ඔබ වෙනුවෙන් අපි හරිත ප්ලාන්ට් ආකේඩ් එකට ආවා. ඔබතුමිය ඉංජිනේරුවරියක්. අපි ඉස්සෙල්ලා ඇයි ඔබතුමිය මේ ගෙවතු අලංකරණය, නැත්තම් නිවසක් ඇතුළේ අලංකරණය කරන්නට යොමු වුණේ කියන තැනින් ටිකක් අපි, කියන්නේ ඔබතුමියගේ අතීතයට ගිහිල්ලා ටිකක් කතා කරමු. කොහොමද මේ කාරණාවට ඔබතුමිය යොමු වෙන්නේ අධ්‍යාපන වටපිටාවත් එක්ක? අතීතයට ගිහිල්ලා කතා කරොත් ජීවිතේ පටන් ගත්ත තැන තමයි කළුතර දිස්ත්‍රික්කයේ මතුගොමයි. මතුගොම බොහොම සුන්දර තැනකින් තමයි ජීවිතේ පටන් ගන්නේ. මගේ පාසල CWW කණ්ණංගර මධ්‍ය මහාවිද්‍යාලය. මතුගොම බොහොම ජනප්‍රිය විදුහලක්, අධ්‍යාපනය බොහොම හොඳින් දෙන තැනක්.
එතනදී උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබලා ගණිතංශයෙන් අධ්‍යාපනය ලැබලා ඉංජිනේරු විද්‍යාව හදාරන්න සමත් වෙනවා. එතනදිත් මට යන්න පුළුවන් ළඟම තැන තමයි කටුබැද්ද විශ්වවිද්‍යාලය. නමුත් මේ ලස්සන සුන්දර පරිසරය පාසලේ තුලින් ලැබපු සුන්දර පරිසරයෙන් ඇත්තට ඇත්තටම මට ජනාකී ඉන්න කටුබැද්ද විශ්වවිද්‍යාලයට යන්න එච්චර ලොකු ආසාවක් දෙනුන්නේ නැහැ. ඒක වෙන මම තෝරගන්නෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව එතනදී අවුරුදු 4ක් අපි හදාරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීත් තව ලබන සුන්දර අත්දැකීමක් තමයි ගහකොළට බොහෝම ආදරය කරන සුන්දර මිනිසෙක් හම්බ වෙනවා. ඔහු තමයි දුමින්ද නාවරුණ, මගේ ස්වාමි පුරුෂයා. මේ හුඟක් දේවල් වල ඔය කියන පේරාදෙණිය කියන ආදරණීය පරිසරය තමයි එතුමා මුණ ගැහෙන්නේ. එතනින් පස්සේ තමයි ආරම්භ වෙලා ස්වාමියා දක්වා එන්නේ. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා ඉවර වුණාට පස්සේ නිෂ්පාදන ඉංජිනේරු විදිහට මම ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා ටික කාලෙකින් මට අර මං කිව්වනේ බොහොම සුන්දර මිනිසෙක් හම්බ වුණා කියලා. ඒත් මං වගේම ගහකොළට සත්තුන්ට මිනිසුන්ට බොහොම ආදරය කරන කෙනෙක්. ඉතින් අපි ටික කාලයකදී විවාහ ජීවිතයට පත් වෙනවා. පත් වෙලා ඉතින් අපිට ටික කාලෙකදී අපිට හම්බ වෙනවා මේ පුතාලම තුන් දෙනෙක්, හරිත, හංස, හසල් කියලා. ඉතින් මේ පෞද්ගලික ජීවිතයත් එක්ක මම දරුවට හරිත කියලා දාලා තියෙනවානේ. ඒ එතන ඔබට තේරෙන ඇති ලොකු විශේෂත්වයක්. ඒ කියන්නේ මේ සබාදහමට ආදරය කරන දෙන්නෙක් මුණ ගැහෙනකොට ඒ ආදරේ ප්‍රතිඵලයක් විදිහට දරුවෙක් ලැබෙනකොට ඒ දරුවට හරිත කියන නමත් යදනවා. හරි අපූරුයි. මේ දේවල් ඇත්තරම විශේෂයෙන්ම මෙතුමීගෙන් මේ අද දවසේ කතා කරන ප්‍රධාන කාරණාවට යොමු වෙන්නට මේ කතා කරන්නේ ඔබේ ජීවිතයට ජීවිත කතාවක් තියෙනවනේ. ඉතින් මේ ජීවිත කතාව මෙතුමියේ මේ අලංකරණය හරහා නැත්තම් මේ ශාකවලට තියෙන ආදරය හරහා අපූර්වත්වයට පත් කරගත්තේ කොහොමද කියන එක අපිට දැනගන්න අවශ්‍යයි. ඒ නිසාම තමයි මේ කාරණා කතා කරන්නේ. ඊට පස්සේ එතකොට මගේ ස්වාමි පුරුෂයා එයා හැදෑරුවේ සිවිල් ඉංජිනේරු විද්‍යාව. එතකොට එයා ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ ඉදිකිරීම අංශයේ. ඉදිකිරීම අංශය නිවාස ඉදිකිරීම අංශයට ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ. එතකොට මම නිෂ්පාදන ඉංජිනේරුවරියක් විදිහට, එයා සිවිල් ඉංජිනේරුවරියක් විදිහට ක්ෂේත්‍ර දෙකක තමයි අපි දෙන්න වැඩ කරන්නේ. ඉතින් අපිට කාලයත් එක්කම දරුවන්ගේ ප්‍රශ්න, ඒ කියන්නේ මේ කාර්ය බහුලයි ජීවිතය. නමුත් දරුවන්ගේ වෙලුවෙන් බෙන් කරන්න ඕන කාලය බොහොම සීමිත වෙනවා මේ ඇඟලුම් කර්මාන්තේ වැඩ කරද්දී. එතනදී මම තීරණය කරනවා මේම රැකියාවෙන් අයින් වෙනවා කියලා. සහ සැමියා තීරණය කරනවා ඔහුත් මේකෙන් අයින් වෙලා මේ අපේම ව්‍යාපාරයකට අපි එමුයි කියලා. ඉතින් මම එයා ව්‍යාපාරයක් විදියට එතකොට ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නිර්මාණය සහ ඉදිකිරීම පටන් ගන්නවා. පටන් අරගෙන මමත් ඒ වෙනුවෙන්ම මගේ ජීවිතයේ පවුල සහ ඔහුගේ ව්‍යාපාර වෙනුවෙන් මගේ කාලයත් යොමු කරනවා. ඒ බැඳීමත් එක්ක ආපු ගමනෙන් පස්සේ එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපිට මේ දකින්නට ලැබෙන්නේ මේ වගේ අපූරු මේ තවානක් කියලා කියන්නේ අපි සරල භාෂාවෙන්. හැබැයි එතරම් එහාට ගොඩාක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ මේ අපි දැන් ඉන්න හරිත ප්ලාන්ට් ආකේඩ් එක පිළිබඳව. මේ තරම් දෙයක් දක්වා මේ ගොඩනැගෙන්නට ඔය කියන පියවර තමයි හේතු වුනේ. ඔබට ඒක නිසාම තමයි මම කිව්වේ ඔබේ ජීවිත කතාවක් තියෙනවනේ. ඔබේ ආදරය ගැන කතාවක් තියෙනවා. ඔබ පරිසරයට ආදරය කරනවා කියන දේ ඇතුලේ තවත් කතාවක් තියෙනවා. ඒ කතාව ඇතුලේ ඔබටත් මීට සමානම අපූරු දේවල් ගොඩනගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ පරිසරයට ආදරය කරන මේ පරිසරයක් හදා ගැනීම වෙනුවෙන් ඔබට ඔබේ කාලය කැප කරන්නට පුළුවන්. ඒ අවශ්‍ය උපදේශයයි අපි මෙතුමිය හරහා මේ අද මාබිමෙන් කතා කරන්නේ. අපි දැන් මේ විශේෂයෙන්ම මේ වැඩසටහන යන අතරවාරයේත් ඔබ දකිනවා මේ හරිත ප්ලාන්ට් ආකේඩ් එකේ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව මේ යන අතරවාරයේ තමයි මෙතුමියත් එක්ක කතා කරන්නේ. රේණුකා මහත්මිය, අපි කෙලින්ම දැන් ඔන්න ඔය ගමනින් පස්සේ අදාළ කාරණාවට එමු. ඇයි අපි දැන් අද ඉඳලා අපි සති කිහිපයක් ඉස්සරහට විශේෂයෙන්ම මෙතන ඉඳලම මේ අපි ප්‍රේක්ෂකයන්ට මේ දැනුම දෙනවනේ ගෙයක් ඇතුළේ කොහොමද අලංකාර කරගන්නේ කියලා. ඇයි අපි
විශේෂෙන්ම මේ ශාක ගේ ඇතුළට ඇරගෙන ඉන්න ඕනි කරන්නේ. ගේ ඇතුළ තමයි අපි දැන් බොහොම කාර්ය බහුල ජීවිතයකදී අපි අන්තිමට හවස්සෙලා ගෙදරට ආවම වැඩිපුර අපි රැඳෙන ස්ථානය තමයි නිවස. එතකොට ගොඩක් වෙලාවට සීමිත ඉඩකඩක දැන් කොළඹ වගේ දැන් මේ මිරිහාන වගේ අපි ගත්තොත් එහෙම බොහොම සීමිත ඉඩකඩවල ලොකු වතු නෑ. ඉතින් බොහොම සීමිත ඉඩකඩක අපි රැඳෙනකොට අපිට නිවස ඇතුළ තමයි අපි රැඳෙන කාල වේලා වැඩි තැනක් විදිහට එන්නේ. එතකොට අපි ඉතින් ගහකොළට ආදරේ වුණාම ඉතින් මේකේ මේ කොන්ක්‍රීට් ලී මේ වීදුරු එක්ක නෙමෙයි අපි ආස පැලයක් එක්ක ඉන්න කොළපාට ඇහැට දකින්න. එතකොට ඒගොල්ලොත් එක්ක කතා කරන්න සම්බන්ධ වෙන්න දරුවොත් එක්ක වගේම පවුලත් එක්ක වගේම ගහකොළට ආදරේ කෙනෙක් හරි ආසයි මේ විතුරු වෙන්නේ ගහකොළ. ඔබතුමියගේ ওই සංකල්පය නිසාම තමයි අද අපි මෙහෙම ඔබ ඉස්සරහට ඇවිල්ලා මේ මාබිම හරහා කතා කරද්දී මේ වටපිටෙන් මේ විදිහට ශාක තියෙන්නේ ඒ සංකල්පේ මොනතරම් වැටෙනවද කියන එක තේරුම් ගන්න හොඳම සාක්ෂියක් ඔබට ආලින්දේ ඉන්න ඔබට ලැබෙනවා. මේ අපි කතා කරමු මෙතන ඉහට. ඉතින් ඒ නිසා ඒ පරිසරය බොහොම ආදරණීය පරිසරයක් කරගන්න ඕන කියන එකයි ඔබතුමිය අදහස් කරන්නේ. හරි, දැන් අපි මේ නාගරික පරිසරයක ඉන්න විශේෂයෙන්ම දැන් ඔබතුමියගේ මේ හරිත ප්ලාන්ට් ආකේඩ් එක මේ තියෙන්නේ හිතබතුනි යලිත් මතක් කරොත් කොළඹ මිරිහාන. ඉතාම නාගරිකයි. හැබැයි මේ පරිසරය ඇතුලේ මේ විදිහට අපූරු මේ වටපිටාවක් හදාගෙන තියෙනවා මෙතුමිය. ඔන්න ඔය වටපිටාව හදා ගැනීමේදී ඔබතුමියට යම් ආකාරයක ගැටලු බාධකෙන් නැතිනේ. මේ බාධක ගැන කතා කරන මොහොත නෙමේ, බාධක බිඳගෙන ජය ගන්න ඕනේ කාලයක් මේ. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මගේ ගෙදර ඉඩ මම කොහොමද මේකට අවශ්‍ය කරන අනිකුත් සාධක ටික සම්පූර්ණ කරගන්නේ. ඔබතුමියට කොහොමද ඒක අත්දැකීම් විදියට ලැබුණේ මේ කටයුත්තට යොමු වෙද්දී? මුල් පියවර තියෙනකොට ඇත්තටම ඇතුලේ පැල ශාක සම්මේ හදන දේ ගැන මගේ ලොකු දැනුමක් තිබුණේ නෑ. ඒක තමයි කියන්න තියෙන්නේ. නමුත් තිබුණේ ආසාව. එතකොට අපි මාකට් එකට ගිහිල්ලා ගැලපෙන නොගැලපෙන හැම පැලේම අරගෙන එනවා. අරගෙන එනකොට අපිට තේරෙනවා සමහර පැල මැරෙනවා, සමහර පැල ජීවත් වෙනවා. එතකොට අද තාක්ෂණියත් එක්ක අපිට YouTube එක එතකොට දන්න කියන ඒ දැනුම තියෙන කට්ටිය ඒ වගේයි අපිට හම්බ වෙනවා. ඉතින් අපිට පැලමේක දැන් උනන්දුව අපිට තියෙනවනේ මේක අපි දැන් කොහොම හරි කරගන්න ඕන කියලා. ගහක් ගෙය ඇතුලේ ඕමනාව තියෙනවනේ. ඉතින් එතකොට අර දැන් ඕමනාව තියෙනකොට මේක අත්හරින්න නැතුව කරන්න ඕන කියන ආසාව තියෙනවා. එතකොට ඉතින් අපි සමහර වෙලාවට යාළුවන්ට දැන් මේ සම්බන්ධව ඉන්න ශේත්‍රයේ ඉන්න කට්ටියකින් කතා කරලා අහනවා, අනේ මං ගෙනාව දැන් මේක හදාගන්න බෑ, කොහොමද මේක කරගන්නේ? ඊට පස්සේ ඊළඟට අපි YouTube එකට ගිහිල්ලා නම ටයිප් කරලා බලනවා මේක සම්බන්ධව මොනවද ටිප්ස් දීලා තියෙන්නේ, මේ සම්බන්ධව මොනවද තියෙන්නේ. එතකොට ඔය වගේ මං හිතන්නේ 150කට 175කට වැඩි අපි පැල මරා ගත්තා ගෙනහැලා. දන්නේ නැහැ වතුර දාන්නේ කොහොමද කියලා, දන්නේ නැහැ මේකට අදාළ මාධ්‍ය හදාගන්නේ කොහොමද කියලා, දන්නේ නැහැ. නමුත් අර මේකට තියෙන උනන්දුව ආසාව තුළ ලොකු කැපකිරීමක් කරා. මේක කොහොම හරි ඉගෙන ගන්නවා, මේක තව කෙනෙකුට කියා දෙනවා, මේක ඉගෙන ගන්නවා කියන එක මං හිතන්නේ අපේ මේ අධ්‍යාපන තුලම අපිට තියෙනවනේ ලොකු චැලෙන්ජ් එකක්. ඒකම මං හිතන්නේ ගොඩ බලපානවා මේකට. අපි දෙයක් උනන්දුවෙන් කරන එක, හරියට කරන එක, සාර්ථකත්වයේ කරා අපි ගමන් කරන්න ඕන කියන මේ සිතිවිල්ල තුල අපි අත් නොහරිනකම දෙයක් වැඩක් ගත්තාම ඒක අත් නොහර කරනවා කියන මේ හැඟීම තුල ඉතින් මේකට එන බාධකත් එක්ක ඉතින් අපි බලන හැමතිස්සෙම මේකට ගන්න පුළුවන් සොලියුෂන්ස්. මේක බාධකයක් එනවා, ප්‍රශ්නයක් තියෙනකොට සොලියුෂන් එකකුත් තියෙන්න ඕනේ, විසඳුමක් තියෙන්න ඕනේ. එතකොට ඉතින් අපි බලනවා මොනවද මේකට සොලියුෂන්ස් තියෙන්නේ කියලා, විසඳුම් තියෙන්නේ කියලා. ඉතින් එහෙම ගත්තාම ඉතින් මේකට හරියන මැච් වෙනදී අර පරිණාමවාදී වගේ තමයි ඉන්න පුළුවන් එක්කෙනා ඉන්නවා, යන්න පුළුවන් එක්කෙනා යනවා. ඒ තුල මං හිතන්නේ විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගන්නවා වගේම මේ ක්‍රියාකාරකම් තුළින්ම පැලත් එක ඉඳලා අපි ලැබපු අත්දැකීම් තුළින්ම තමයි මං හිතන්නේ පොතකින් පතකින් ලැබුවට වඩා අත්දැකීම් තුළින්ම ලොකු දැනුමක් ලබාගෙන තමයි අද මේ තත්ත්වෙට මේ ගොඩක් දේවල් අපි කරන්නේ. අපේ කතාවක් තියෙනවනේ හිත ඇත්නම් පත කුඩාද කියලා. ඒ කියන්නේ ඔබේ සිතුවිල්ල හරිනම් ඒකට අවංක උමනාවක් නම් තියෙන්නේ බාධක නොවේ. බාධක සාධක කරගන්නවා කියලා කියන්නේ සාධක කරගෙන ඉදිරියට යන්න තියෙන නිසා
ඔබට සැබෑ අවශ්‍යතාව තියෙනවනම් ඉඩ ප්‍රශ්නයක් නෑ. කොහොමද අවශ්‍ය කරන අනිකුත් බාහිර සාධක සපුරා ගන්න කියන එක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ. අනිත් කාරණාව තමයි ඔබ අහයේ ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ කියලා. ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔබට අවශ්‍ය කරන උපදෙස් දෙන්න මිතුමියන් ඉන්නවා. මම එක ප්‍රශ්නයක් අහනවා ඊළඟ කාරණාවට අහන්න කලින්. කොච්චර අත්දැකීම් තියෙනවද මේ වසර ගණන වසර විදිහට ගත්තොත්? ඒකම වසර 6ක් තියෙනවා. වසර 6ක අත්දැකීම් මේ කටයුත්තට යොමු වෙලා. යොමු වෙලා. වසර 6ක අත්දැකීම් එක්ක තමයි මිතුමිය හරිත ප්ලාන්ට් ආකේඩ් එක මේ විදිහට හරිත පැහැයෙන් යුතුව නිර්මාණය කරන්නේ. හරි. මේක ඊටාම ඔන්න වැදගත් ප්‍රශ්නයක් රේණුකා මහත්මිය ඔබ තුමිගින් මම අහන්න හදන්නේ. මේ වගේ දෙයකට යොමු වීම විශේෂයෙන්ම අභ්‍යන්තර පරිසරය නිවසක අභ්‍යන්තරය මේ ආකාරයට ගොඩනගා ගැනීමේ තියෙන වාසි මොනවද? එක වාසියක් තමයි මේකේ ලොකු එකමුතුකමක් රැස් වෙනවා ගෙය ඇතුලේ. දැන් පැලේකට වතුර දාලා නැත්නම් අපි දී පාන්දරම කෑ ගහනවා. මේ දැන් පැල ටික මැරෙනවා, ඉක්මනට වතුර ටික දාන්න. එතකොට පැලේ ලස්සන අඩු වෙනවා නම් ඒත් කියනවා. එක එක්කෙනාට දීලා තියෙනවා. ඔයා අද වතුර දාන්න. රාජකාරි පවරලා තියෙනවා. රාජකාරි පවරලා තියෙන්නේ. මොකද එහෙම පැල ගොඩක් අපි තියාගන්න හිතනකොට ඊට පස්සේ ඒ වෙනුවෙන් අපි කාලය යොමු කරන්න ඕනේ. මේක ඇත්තට මම කිව්වනේ මේක අපේ සුන්දර මිතුරෙක් කියලා. ඉතින් ඒ සුන්දර මිතුරව අපි බලා ගන්න ඕනේ. ඒ නැති වුණොත් එහෙම ඒ සොඳුරු බව වෙනුවට අපිට මේ දැනෙන්නේ ඒ ලස්සන පවත්වගෙන යන්න බැරි වුණොත් එහෙම කලකිරීමක් සහ මේක බෑ කියන දේ එනවා. ඒකින්ද අපි මේක අපි යම්කිසි වෙලාවක් යොදවලා අපි මේක මේ පවත්වගෙන යන හැම කෙනාගේම නිවසක් ගත්තොත් එහෙම ආයතනයක් ගත්තොත් එහෙම හැම කෙනාගේම උනන්දුව සහ කැපවීම අවශ්‍යයි මේ තුළ. එතකොට ඒකේ ලැබෙන සතුට සැනසීම මං හිතන්නේ අපි කරන අනිත් අපේ මේ වැඩ කටයුතු වලට අපිටම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් නම් එතකොට එයාට මේ ලැබෙන මානසික සහනය තුළ එයාගේ නිර්මාණශීලී හැකියාව අලුත් දෙයක් හිතන්න පුළුවන්කම එතකොට අර මනස මේ භාවනාවක් වගේ. එතකොට ඒ භාවනාව තුළින් තමුගේ සිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීම තුළ මං හිතන්නේ එයාට ගොඩක් දේවල් දකින්න පුළුවන්කම හම්බ වෙනවා. පැලයක් කියන්නේ කන බොන දෙයම කියලා සමහරු හිතනවා. ගෙඩියක් හැදෙන්නේ නැත්නම් මලක් හැදෙන්නේ නැත්නම් මොකටද පැලයක් කියලා සමහරු කතා කරනවා. නෑ මේක බොහොම සුන්දර දෙයක්. කියන්නේ ගෙඩියක් මලක් නොහැදුනත් කොළයක් දැල්ලක් හැදෙන සුන්දරකම අර ගෙඩියක් මලක් වගේම වැදගත්. ඒකනේ අපි තාමත් මේ රේණුකා මහත්මිය කාර්යබහුල ජීවිතය ඇතුලේ වර්තමානයේ ටිකක් වෙනස් වුණත් අපි සති අන්තයක පොඩ්ඩක් මේ ශාක තියෙන පරිසරයකට යන උත්සාහ කරන්නේ සබාධමත් එක්ක ජීවත් වෙන්න අපි සති අන්තයේ පොඩි විවේකයක් හොයාගන්න ඕන. ඒ නිසා පවුලි උදවිය සියලු දෙනත් එක්කම යනවා වනෝද්‍යානයක සංචාරයකට යනවා. සමහර විට ගඟක් අයිනකට යනවා. ඇයි මේ පරිසරය අපි ආදරය කරන නිසා. ඉතින් කාර්යබහුල ජීවිතය ඇතුලේ අපි හැමෝම අවසානයේ රෑ කීයට හරි එන්නේ නිවසට නම් ඒ නිවසට එනකොට ඒ අර අපි දකින නිෂ්කලංක පරිසරය හරිත පැහැයෙන් යුතු පරිසරය තියෙනවා නම් ඇත්තටම අර දවල් කාලය තුල විවිධ වැඩත් එක්ක අපි පීඩාවට පත් වෙලා ඉන්නවා නම් ඒක මොන තරම් අපූර්වට අපේ ඇඟටත් නොදැනි ගිලිහිලා යයිද නැත්නම් අපෙන් ඈත් වෙලා යයිද. ඒ වෙනුවෙන් තමයි මේ නිවසක මේ ඇතුලේ මේ විදිහට මේ අලංකරණය කිරීම හරි වැදගත් වෙන්නේ. වාසි ගණනේ අපි කතා කරගෙන ආවේ තව එක දෙයක්. දැන් මෙතෙන්දී සමහර කෙනෙක් යම් විදිහක මුදලක් යොදනවනේ මේකට. ඔව්. එතකොට ඒ හරහා ආපස්සට යම් ආදායමක් බලාපොරොත්තු වෙනවනේ. එහෙම පිරිසින්නවනේ. එතකොට එහෙම හොඳ ආදායමක් සපයා ගැනීම සඳහා මේක අපිට පුළුවන් ද ගොඩනගා ගන්න? අපි ආයතනය ගත්තොත් එහෙම ගොඩක් මේ අයගේ අමතර රැකියාවක් වෙලා තියෙනවා. අමතර ආදායම් මාර්ගයක් වෙලා තියෙනවා අපිට පැල හදලා දෙන එක. ගොඩක් මේ එතකොට මේක සමහර වෙලාවට මේ අමතර ආදායම් ලබා ගන්න කට්ටියගේ ඉන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලා, ටීචර්ස්ලා, ඩොක්ටර්ස්ලා. එතන සමහරු හිතන්නේ මේ පැලයක් හදන එක මේ සමහරු හිතනවා මේ පැලයක් විකුණනවා කියන එක මේ හරි පොඩි දෙයක් කියලා. එතන මේ වටිනාකම ගත්තොත් එහෙම සමහර පැල වර්ගවල වටිනාකම ගත්තොත් එහෙම බොහොම ඉහළ මට්ටමක තියෙන්නේ. මම දැන් අපිට සප්ලයි කරන කට්ටියකින් මේ රස්සාවල් කරන කට්ටිය ඉන්නවා, ජොබ්ස් කරන කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් මාසෙට තමුගේ පඩියට වඩා වැඩි ආදායමක් උපයනවා අපිට පැල හදලා දෙන එකේ. ගොඩක් ඇයි ඒක
මන් දන්න කාන්තාවක් ඉන්නවා. ය රජී රැකියාවක් කරන්නේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනයට යන සියලුම වියදම එයා සොයාගන්නේ මේ අපට මේ අමතර පැළ හදලා විකුණන එකින්. ඒ නිසා අනිවාර්යෙන්ම ආදායම් මාර්ගයක් සඳහාත් මේකට යොමුවෙමු ඉතාම වටිනවනේ. ඔව්. ඒ නිසා ඔන්න ඔබ අලංකරණයට කැමති කෙනෙක් නම් ඒ සඳහාත් අවශ්‍ය කරන උපදෙස් මෙතනින් ලැබෙනවා. එතකොට ඒ හරහා ඔබ අමතර ආදායමක් හෝ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නත් පුළුවන් සමහර විට. ඒ සඳහා නම් යොමු වෙනට බලාපොරොත්තු වෙන්නේ ඊට අවශ්‍ය උපදෙසුත් මේ අද සිට මතක් කරපු විදියට ඉදිරියට සති කිහිපයක් තිස්සේ ලැබෙනවා. ඒකෙන් ද මාබිමත් එක්ක අනිවාර්යයෙන්ම ඔබ රැඳී සිටීම ඉතාම වැදගත් කියන එක මතක් කරනවා. දැන් අපි මෙතනින් එහාට ඉදිරියේදී විශේෂයෙන්ම නිවසක් ඇතුලේ වගා කරන්නට නැත්නම් මේ විදියට රෝපණය කරන්නට සුදුසු පැල වර්ග මොනවද? හැම එකක්ම හරිද? හැම පැලයක්ම නිවසක් ඇතුළට ගේන්න පුළුවන්ද? විසිට කාමරේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිදන කාමරේ වෙන්න පුළුවන්, එතකොට මුළු තැන්ගෙයි වෙන්න පුළුවන්. මේ පරිසරත් මේ විදිහට ඊට අදාළ වෙන ශාක හරහා රෝපණය කිරීම හදා හරහා අපිට අලංකරණය කරගන්න පුළුවන්ද? මේ දේවල් පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා අපි. ඒව දීර්ඝ වශයෙන් ඉදිරියේදී ඔබතුමාත් එක්ක කතා කරනවා. හැබැයි මේ ප්‍රශ්නේ දැනගන්න කැමති මම මේ කතා කරපු කාරණා ඇතුළෙම තියෙන්නේ. අපිට ඔය කියපු විදිහට ආලින්දේ වෙන්න පුළුවන්, මුළු තැන්ගෙයි වෙන්න පුළුවන්, අනිකුත් කාමර වෙන්න පුළුවන්. මේ හැම තැනකටම මේ தත්ත්වය පාවිච්චි කරන්න පුළුවන් නේද? මේ විදිහට මේ පැල රෝපණය කරගන්න පුළුවන් නේද? ආලෝකය ලැබෙනවා නම්, යම්කිසි ආලෝකයක් ලැබෙනවා නම්, ආලෝකය ලැබෙන තැනක අපිට නිවසක් තුල අනිවාර්යයෙන්ම ආලෝකය ලැබෙනවනේ. අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔබතුමියත් ඒක ඒ කියන්නේ ඔව් මගේ ගත්තොත් එහෙම නිවස, එතකොට ආලින්දය නිදන කාමර, බාත්รูම් එක, කිචන් එක, පැන්ට්‍රි එක හැම තැනම පැල තියෙනවා. බුදු කාමරය. ඒ දේවල් ඔබට මේ වැඩසටහන යන අතරතුර අපි දැක බලා ගන්නටත් අවස්ථාව සලසනවා කියලා මතක් කරන්නට ඕනේ. ඉතින් අදින් පස්සේ මෙතන ඉඳලා ඉස්සරහට අපි මිතුමිය මේ ඉන්න හරිත ප්ලාන්ට් ආකේඩ් එකේ ඉඳලා ඔබේ නිවසේ අභ්‍යන්තර පරිසරය ගස් වලින් අපූර්වත්වයට පත් කරගන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම කතා කරනවා. මේ සම්බන්ධව ප්‍රවීණයෙක් සමග වසර 6කට අධික අත්දැකීම් තියෙන රේණුකා නාවරුණ මහත්මියක් අපි මේ කතා කරන්නේ. චරණ ටීවී මාබිමත් එක්ක එකතුලා හිටපු ඔබට ඉදිරි සතිවලත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. මොකද මේ ආරම්භයේ නෙගත්තේ ඔබතුමීගෙන් තව කොච්චර දේවල් අහන්න තියෙනවද? මේ වසර 6ක අත්දැකීම් සහ මේ විදිහට මේ නිවසක් ඇතුලේ පරිසරය තියාගන්නේ කොහොමද කියන එක පිළිබඳව. එහෙමනම් රේණුකා මහත්මිය මම හිතන්නේ හරි වටිනවා ආරම්භයේ දවසේ මේ මූලික කාරණා ටික පරිසරයට ආදරය කිරීමේ සිට ඔබතුමීගේ මේ ආරම්භයේ සිට විශේෂයෙන්ම මීට යොමු වීමේ සිට කතා කරන්නට අද සම්බන්ධ වුණාට අපි ඉදිරියේදී එහෙනම් මුණගැහෙම අද දවසට අපි සමුද වෙනවා. අද දවසට විතරයි හැබැයි. බොහොම ස්තුතියි. ආයිබෝන්. එහෙනම් ශ්‍රාවක හිතවතුනි අපි කිව්වාගේ ඉදිරියේදී මේ තැන ඉඳලම විශේෂ දේවල් ශාක පිළිබඳව නිවසක් ඇතුළු අලංකරණය කිරීම පිළිබඳව කතා කරනවා. ඔබ අපිත් එක්ක ඉන්න. සුබ දවසක් ඔබට. මාබිම විශේෂාංගෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ උදායිරත් එක්ක. ඉතින් කාලය ඉතාමත් වේගයෙන් ගත වෙනවා. ඒ කාලයට උපරිම ප්‍රයෝජනයක් එකතු කරන්න දිගටම රැඳී සිටින්න උදායිරත් එක්ක මේ ගීතය ඔබට.